අපි බලමු පහතරණ නර්තන සම්ප්‍රදාය ව්‍යාප්ත වෙලා තින්නේ කොයි ලංකාවේ කොයි කොයි පළාතවල නැත්නම් කොයි දිස්ත්‍රික්කවලද කියලා බලන්න දැන් ඉස්සෙල්ලා සිටියමේ උඩරට තිබ්බේ ශ්‍රී ලංකාවේ මැද හරියට වෙන්න එතකොට අඳුරට රාජධානියත් එක තම උඩරට නර්තන කලාව බිහි වුණා කියලා කියුවේ එතකොට පහතරණ නර්තන සම්ප්‍රදාය පවතින්නේ ශ්‍රී ලංකාවේ විරල බෙද ආශ්‍රිතව එතකොට ශ්‍රී ලංකාවේ පල්හාට නැත්නම් මේ දකුණු පැත්තට වෙන්න විරල ආශ්‍රිතව තියෙන මේ කින ප්‍රදේශ එතකොට මොනවාද ප්‍රදේශ ගාල්ල මාතර හම්බන්තොට කළුතර හොරණ මෙන්න මේ කියන ප්‍රදේශ ආශ්‍රිතව තමයි පහතරට නර්තන ශෛලිය විකාශය වෙලා තියෙන්නේ පහතර නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ඇඳුම් කට්ටලයේ කියලා භාවිත වෙන්නේ තෙල් මේ ඇඳුම් කට්ටලය මීට අමතරව දෙවොල් ඇඳුම් කට්ටලය වඩික පටන ඇඳුම් කට්ටලය මේ ආදි වශයෙන් ඇඳුම් කට්ටල පවතිනවා ඔබට මේ රූප සටහන් තුලින් දක්වන්නේ එම ඇඳුම් කට්ටල පිළිබඳව පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය වාණ්ඩය පිළිබඳව දිගින් වැඩි වුණ ඈ එක සමාන බෙරයක් නේද දැකලා තියදී අපි මේකට කියනවා යක් බෙරේ කියලා ගොඩක් කට්ටිය නම් අහලා තියෙනවා යක් බෙරේ නැත්නම් පහතරට බෙරේ පහතරට ප්‍රදේශයේදී භාවිත වෙන පහතරට නර්තන ශෛලිය නැත්නම් පහතරට නර්තන සම්ප්‍රදාය නිසා භාවිත කරන බෙරේ අපි කියනවා පහතරට බෙරේ කියලා එතකොට යක් බෙරේ කියලා කියන්නේ ඇයි යක් බෙරේ කියලා කියන්නේ යක් තොවිල් සඳහා භාවිත කරන බෙරයක් විදිහට අපි මේ බෙරය හඳුන්වනවා ඊට පස්සේ රුහුණු බෙරය මේ කියන ඔක්කොම නම් පහතරට බෙරය හඳුන්වන නම් විදිහට තමයි සැලකන්නේ රුහුණු බෙරය කියලා කියන්නේ අපි පහතරට ප්‍රදේශයට කියනවා රුහුණු ප්‍රදේශය කියලා එතකොට රුහුණු ප්‍රදේශයේ භාවිත කරනා වූ බෙරය රුහුණු බෙරය කියලා අපි හඳුන්වනු ලබනවා ഘോഷക ബെരയ කියලා කියන්නේ ശബ്ദය අධිකයි ഘോഷാകാരി ඒ නිසා වෙන තමා මේ පහතරට සම්ප්‍රදායය භාවිත කරනා වූ බෙරය ഘോഷක බෙරය කියලා හඳුන්වන්නේ දිගින් වැඩි ප්‍රමාණයක් අපිට දිග දික් සහිතව පේන නිසා මේක දික් බෙරය නැත්තම් දික් බෙරය කියලා අපි හඳුන්වනවා එතකොට දෙවොල් බෙරය යක් බෙරය පහතරට බෙරය රුහුණු බෙරය ഘോഷක බෙරය මේ කියන සියලුම නම් වලින් හඳුන්වන්නේ පහතරට නර්තන සම්ප්‍රදායේ භාවිත කරන ප්‍රධාන වාද්‍ය භාණ්ඩය දෙවොල් බෙරය කියන්න හේතුව මොකක්ද ඒක මම ටිකක් පස්සට ගත්තේ ප්‍රධාන ශාන්ති කර්මයේ බවට පත් වෙන්නේ මේ නර්තන සම්ප්‍රදායේ දෙවොල් මඩු ශාන්ති කර්මය වලට බලා ගන්න පුළුවන් ප්‍රධාන ශාන්ති කර්මය දෙවොල් මඩු ශාන්ති කර්මය එතකොට මේ නම ආශ්‍රිතව තමයි අපි ඉස්සලා කතා කරපු වාද්‍ය භාණ්ඩයට දෙවොල් බෙරේ කියන නමත් ඇවිල්ලා තියෙන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. හරි. එතකොට දෙවොල් මඩු ශාන්ති කර්මයේ ලස්සන පුරාවෘත කතාවක් තියෙනවා. සේරමාන් කියන රජු කෙනෙක් සිහිනෙන් බය වෙලා ඒ බිය දුරු කරගන්න පත්නි දේවතාවියගේ ඇල්ම බැල්ම තියෙන රටකට ගිහිල්ලා මේ ශාන්ති කර්මය කරන්න කියලා සිහිනෙන් එනිලා තියෙනවා. එතකොට ඒ වෙනුවෙන් තමයි දෙවොල් මඩු ශාන්ති කර්මය පවත්වනු ලබන්නේ. එතකොට පුතේ පහතරට නර්තන සම්ප්‍රදායේ දෙවොල් මඩු ශාන්ති කර්මයට අමතරව තවත් ශාන්ති කර්ම රාශියක් පවතිනවා. මම කිහිපයක් සඳහන් කරලා තියෙනවා රටයක්ම. අත රටයක්ම හෙවත් අපි රිග්ගියාගේ කියලා හඳුන්වනවා. අනිත් එක සන්නියකුම 18 සන්නිය නැත්නම් සන්නියකම මේ කියන නම් වලින් හඳුන්වන්නේ ඒක ශාන්ති කර්මයක්. මහසොහන් සමයම ශූනියම් ශාන්ති කර්මේ නැත්නම් ශූනියම් යාගය කියලා අපි හඳුන්වනවා මේ කියන ශාන්ති කර්ම පහතරට නර්තන සම්ප්‍රදායට අයත් වන ශාන්ති කර්ම. එතකොට පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්ති කර්මය වෙන්නේ දෙවොල් මඩු ශාන්ති කර්ම ඊට අමතරව මේ මම කතා කරපු අනිකොත් ශාන්ති කර්මත් පවතිනවා එහෙනම් පුතේ අපි අදට මෙතනින් පාඩම නවත්වනවා ඔයාලා හැමෝටම